හයිබුවන් සුබ දවසක් නිලන්ත බ්ලොග් සමග ඉන්න ඔයාලා හැම දෙනාටම. ඉති නිලන්ත බ්ලොග්ස් ඔයාලත් එක්ක මේ කතා බහ කතා කරන්නේ පෞද්ගලිකව වීසවලට ඔයාලගේ හිතවතෙක්ගේ මාර්ගෙන් හරි නැත්තම් නෑදෑකෙනෙක්ගේ මාර්ගෙන් හරි නැත්තම් මිතුරෙක්ගේ මාර්ගෙන් හරි එහෙම නැත්තම් අසල්වාසියෙක්ගේ මාර්ගෙන් හරි ඔයාලා රට යන්නේ ඉන්නවනම් හරි ආපු අය හරි මේ ගැන හිතන්න. හරිද? ඉතින් වීඩියෝ එකට යන්න කලින් නිලන්ත බ්ලොග් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක ෂෙයා කරයි කියලා මම හිතනවා. ඉතින් මොකක්ද දැන් අද කතාව? දැන් ඔයාලා ලංකාවේ ඉඳගෙන ඔයාලගේ හිතවතෙකුට එහෙම නැත්නම් අසල්වැසියෙකුට එහෙම නැත්නම් මොනයම් හෝ ආකාරයකින් ඔයාලා රට එන්න ටිකට් එකක් එවන්න කියලා වීසා එකක් එවන්න කියලා ඔයාලා ලංකාවේ ඉඳලා කියන ඇති. කිව්ව වෙන්න පුළුවන්. කියලා ආපු අය වෙන්න පුළුවන්. හරිද? එතකොට ඔයා පාස්පෝර්ට් එක හදාගෙන කොපි එවලා ඔයාට වීසා එක එවුවට පස්සේ ඔයා වැඩ කටයුතු ටික කරගෙන සමහරට සල්ලිත් එවයි. ඒ වැඩ කටයුතු ටික කරගෙන ඔයා රටට එයි. හැබැයි රටට ආවට පස්සේ ඔයාට ඒ ගෙදර කරදර වුණොතින් ඔයා වෙනුවෙන් මේ වීසක එවපු කෙනා පෙනී හිටියද? පෙනී හිටියේ නැත්තොත් මොකද වෙන්නේ? ඔයාව ඒ ගෙදරට දෙනවට ඔයා ඒ ගෙදරින් කීයක් ඔයා ගෙන්නපු කෙනා අරගෙනද? ඊට පස්සේ ඔයා කාගෙන්ද ඊට පස්සේ පිහිටක් පතන්නේ? ඔයාට ඒ ගෙදර කරදරයි නම් ඔයා ගෙයක් මාරු කරගන්නේ කොහොමද? ඔයා කොච්චර අසරණ වෙයිද? ඔය කරුණු කාරණා ගැන දෙපාරක් හිතන්න. එකපාරක් නෙමෙයි දෙපාරක් හිතන්න. ඊට වැඩි පාරක් හිතන්න. මොකද බොහොම කට්ටිය ලංකාවේ ඉඳලා ප්‍රයිවට් වීසා වලට රට එනවා. ආවට පස්සේ ඔයාට දැන් ඒජන්සියකින් ආවොත් ඔයාව ඒජන්සියට හරි ගිහිල්ලා නැත්නම් ඒජන්සිය කතා කරලා ඒජන්සිය කතා කරේ නැත්නම් එම්බසියට ඇවිල්ලා එම්බසිය මාර්ගයෙන් ආ ඒජන්සියට කියලා ගේකට මාරු වෙන්න පුළුවන්. හරිද? ලේසිම ක්‍රමී. නමුත් ප්‍රයිවට් වීසා එකකට ආවොත් ගෙදරකට ඔයාට පිහිට වෙන්න කෙනෙක් නැහැ. ඔයාට ඒක කරදර වුණත් ඔයාට විඳ දරාගෙන ඉන්න වෙනවා. මොකද ඔයා දන්නේ නැහැ මේ ඔයාව ගෙන්නපු කෙනා කොච්චරක් සල්ලි අරන්ද කියලා. සමහර කට්ටිය ඩිනර් දාහ අරගෙන ඒ ඩිනර් දාහ දෙන්න ඕන වෙන තැනකට යන්න. හරිද? එතකොට ඔයාට දැන් ඒජන්සි කියනකොට ලක්ෂ එකහමාරක් දෙකක් දෙකහමාරක් ලක්ෂයක් පනස්දාහ කොහොම ගාණක් හම්බෙනවනේ අතට. හරිද? දැන් එතකොට මේ මේක මේ කට්ටියත් දැන් දිනා 700කට හරි 500කට හරි ඔයාව ගෙන්නවා කියන්නකෝ. එතකොට ඔයාට වීදමට ඔක්කොම මෙව කරලා මේ ඔයාට දෙන ගාණ සහ ඔයාගේ වගකීම ගැන වගකීමක් ගන්නවද? අන්තිමට ඔයාව අන්තිම අසරණ වෙනවා. මට මේ වෙනකොට කතා කරපු කට්ටියගෙන් ගෙන්නපු කෙනා කතා කරන්නේ නැහැ, ටෙලිෆෝන් ආන්සර් කරන්නේ. හරිද? එතකොට ගෙන්නුවා නම් අනිවාර්යයෙන්ම ඒ මිනිස්සයා හරි කාන්තාවක් හරි කවුරු හරි පිරිමි කෙනෙක් හරි ගැහණු කෙනෙක් හරි ගෙන්නුවා නම් ඒ මිනිස්සයාගේ අඩුපාඩුකම් සියල්ලම ඒ ගෙදරට මාර්ගයෙන් සලස්සා දෙන්න ගෙන්නපු කෙනා දැනගන්න ඕනේ. ඒව කරන්න බැරි නම් ප්‍රයිවට් වීසා ගන්න යන්න එපා. මොකද ඒ මිනිස්සුන්ට කාත් කවුරුවත් නැහැ මේ රටට ආවට පස්සේ. ෆෝන් එක ඔෆ් කරගෙන එතකොට මේ කොහොමවත් මේ මිනිස්සුන්ට පිටක් වෙන්න බැරි නම් ගෙන්නන්න එපා. මොකද කෙනෙක්ට කීයක් හරි හොයාගන්න ප්‍රයිවට් ඒජන්සියට බාර නොදී තමන් ඒ වැඩේ බාර අරගෙන වැඩකාරියෙක් හරි වැඩකාරයෙක් හරි ඩ්‍රයිවර් කෙනෙක් හරි ගෙන්නනවනම් එකෙන්ම පඩිය ගැන කතා කරන්න. පඩිය එම්බසි ඇග්‍රිමන්ට් එක 140යි. හරිද? ඒජන්සි වල නුත් දෙන්නේ 120යි. 140ට දෙන තැනක් කලාතුරකින් තමයි නැත්නම් 120යි. නැත්නම් 100යි. නමුත් ඉතින් ඔයා ප්‍රයිවට් ගෙන්නනව නම් කෙනෙක් අනිවාර්යයෙන්ම පඩිය ස්ථීරවම කතා කරන්න. නිවාඩු දෙනවද නැද්ද? ඒව ගැන කතා කරන්න. සබන් සැම්පෝ දෙනවද? ඒව ගැන කතා කරන්න. ඒව ගැන අහලා වැඩ කාරියෙක් දෙන්න. වැඩකාරයෙක් උනත් ඩ්‍රයිවර් කෙනෙක් උනත් දෙනව නම් දෙන්න. ඩිනර් 70ට 80ට පඩියට ගෙන්නන්න එපා. ඩිනර් 80කින් කරගන්න දෙයක් නැහැ. මොකද මේ කතා කරන්න තොරතුරු තියාගෙන කතා කරන්නේ
කෙනෙක්ගෙවත් පොටෝ එකක්කන් නොදා කතා කරන්නේ. මොකද ඔහොම ප්‍රයිවට් වීස ගෙන්න්නන කට්ටියට ඒ ගෙන්න්නපු කෙනා ගැන බලන්න එත්තන් තානාපති කාර්යාලත් එක කතා කරලා අනිවාර්යෙන් ඒ කට්ටියට දඩුවමක් දඩයක් පණවන්න මොකක්ම හරිකමයක් හදන්න බලාපොරොත්තුවත් තියෙනවා. මොකද මේ ප්‍රයිවට් පිසවලට ගෙන්න්නන හැමෝටම තමන්ගේ අම්මා විශේෂයෙන්ම අම්මා අම්මා හරි තාත්ත හරි අයිය හරි මල්ලි හරි ගෙන්නුවොත් සාමාන්‍යෙන් හැමදේම කතා කරලා ගෙන්න්නයි. එහෙම නැතු පිට කෙනෙක් වුණෝති ඒත් නෑ සමහර එක අම්ම කෙනෙක්ගෙ දුවෙක් ගෙන්නල ඒ අම්මටවත් අන්තිමට මේ තීන්දු තීරණ ගන්න බැරි වෙච්ච අවස්ථාවක් තිබුණ මට කතා කරලා. හරිද? ඒක නිසා ප්‍රයිවට් පීස වලට එන්න ඉන්නව හරි ප්‍රයිවට් පීස එකක් ගෙවන්න හරි ඉන්නවනම් ඔයා අනිවාර්යෙන් ස්ථිර පඩියක් කතා කරන්න. 120 හරි අලුතෙන් ඉගෙනගෙනකොට 120ක් අවුලක් නෑ. දිනාසියක් කියන එක දැන් තේරුමක් නෑනි. හරිද? 140 හරි 120 හරි 130 හරි. මොකද ෆිලිපීනියේ මේ රටට ගේනකොට අඩුවට පඩි නෑනි. ඒකම ගන්න. ඒ වගේ අපේ කට්ටිය කවුරු හරි ප්‍රයිවට් පීස ගේනවනම් තමන්ගේ ගතමන්ට ගැන විතරක් හිතන්න එපා. ගෙන්නන කෙනාගේ ආරක්ෂාව, සුරක්ෂිතභාවය, පඩිය, අනිත් දේවල් ඒ සියලුම දේ ගැන බලන්න ඕනි. මොකද ප්‍රයිවට් පීස එකට ගාණ වැඩි කරේ මෙන්න මේ 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 වගේ ගොබ්බ වැඩ කරන නිසා තමයි. මොකද ගෑනු හරි පිරිමි හරි ගෙනල්ලා මෙහි ගෙවල් වලට දැම්මට පස්සේ ඒ මිනිස්සුන්ට කාදරයක් උණක් බලන්නේ නැහැ. ඒ මිනිස්සුන්ට පඩිය හරියට දුන්නේ නැත්තම් බලන්නේ නේ. ඒ මිනිස්සුන්ට කන්න බොන්න තියෙන දේ ඒක හරියට වැටෙන්නේ නැත් ලැබෙන්නේ නැත්නම් ඒ ගැන බලන්නේ නේ. යන්නේ ඒක නිසා තමයි මේ ප්‍රශ්න ඔක්කොම. හරිද? ඒජන්සි වලින් ඒ දේවල් කෙරුණ නැතුනොත් ඒජන්සිය ක්‍රියාත්මක වුණේ නැතුනොත් තානාපති කාර්යාලයට යන්න පුළුවන්. ගිහිල්ලා තානාපති කාර්යාලයට හරි කතා කරලා හරි කියලා ඒජන්සිය හරහා හරි වෙන කිතරකට යන්න පුළුවන්. එතකොට මොකක් හරි තියෙනවද? පිට ප්‍රයිවට් ගෙන්නන කෙනෙකුට කොහොමද ඔයාලා මේ ප්‍රශ්නයක් ඇති කරන්නේ? සමහට ඌ ආවට ඔයා ලංක ගෙන්නපු කෙනා රටට ආවට පස්සේ අරයාගේ ෆෝන් එක වැඩ නැහැ. එතකොට කාට කතා කරලද? එතකොට මේ කුවෙට් එකේ මිනිස්සු වෙනුවෙන් කතා කරන සහ මිනිස්සුන්ට උදව් කරන මිනිස්සුන්ට කතා කරලා උදව් ඉල්ලුවා කියලා 100%ක් උදව් කරන්න බැරි වෙනවා. හරිද? මොකද අවස්ථාව තිබුණත් කරන්න එක ප්‍රශ්නයක්. මොකද දැන් අපි ඔබ වෙනුවෙන් කතා කරලා ඔබට ඒජන්සියක් නැත්නම් අපි කොහොමද කතා කරන්නේ? ඔබට කරදරයක් වුණොත් අපිට ඇවිල්ලා පිට වෙන්න අපි ක්‍රමයක් දන්නවද? එහෙම නැත්නම් ගෙන්නපු කෙනා ගැන විස්තර තිබුණට ඌ අල්ල ගන්න බැරි නම් මොකද කරන්නේ? ඒක නිසා ප්‍රයිවට් self sponsor කරලා එනවනම් තානාපති කාර්යාලයට හරි ලංකාවේ හරි කාට හරි ලංකාවේ ඇඩ්‍රස් එක හරි ටෙලිෆෝන් නම්බර් හරි ඔය හැමදේම ඉල්ලගෙන තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එයා ඉදිරිපත් නොවුනනම් අනිවාර්යෙන් එයාට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්න ඉදිරියේදී අපි වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට පෙරමුණ ගන්න මේ රට විරුවන් වෙනුවෙන් කතා කරන හැමෝමත් එක කතා කරලා අවස්ථාවක් කරගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒක නිසා කියන්නේ කවුරු රට ගෙන්නුවත් කවුරුම රට ගෙන්නුවත් වීසවලට ඒජන්සි වලින් නෙමෙයි ප්‍රයිවට් ගෙන්නනවා නම් ඒ ගෙන්නන කෙනාගේ ආරක්ෂාව, පඩිය, කෑම බීම, නිවාඩුව ඒ හැමදේම ගැන කතා කරලා ඒ මිනිස්සුන්ගේ ආරක්ෂාව, සුරක්ෂිතභාවය ස්ථිර කරගෙන ගෙන්නන්න. මොකද මේ කියන්නේ මේ රටට ගෙනල්ලා දාලා උඹලගේ සල්ලි ගාන විතරක් අතට අරගෙන ෂේප් වෙන්න හදන්න එපා. එහෙම වුණොත් දැරට කීප දෙනෙක් කතා කරලා තිනවා, ඒ කට්ටිය වොයිස් කට් එවලා තිනවා, ඒ කට්ටිය ෆොටෝ එවලා තිනවා. මොකෝ මම මේව දාන්නේ නැත්තේ? ස්ථිර පඩිය පිරිමියෙකුට පළවෙනි පාරේ ඩ්‍රයිවර් නම් 100ට ගෙන්නන්න, 80ට ගෙන්නන්න එපා, 70ට ගෙන්නන්න එපා. මොකද 70න් 80න් එමිනේ පා සිගරට් බොන එකෙක් වුණොත් උට සිගරට් බොන්න කීයක් යනවද? ටෙලිෆෝන් කාඩ් එක දාගන්න කීයක් යනවද? එතකොට මේ මොනා හරි කන්න ඕන කීයක් යනවද? අන්තිමට දිනා 50ක් 60ක් 50ක් හරි 60ක් හරි ඉතුරු කරගෙන මොනා කරන්නද? ලංකා දර්පවල නඩත්තු කරන්න පුළුවන්ද? ඒක නිසා අඩුපඩි වලට නෙමෙයි 100 අලුතෙන් මෙන කෙනෙක් 100කට පිරිමි කෙනෙක් ඩ්‍රයිවර් කෙනෙක් ගෙනාර කමන්නේ ලයිසන් මොකක්වත් නැහෙනි. හැබැයි පළපුරුදු කෙනෙක් 140න් උඩ ගේන්න බලන්න. නැතු ඔය self sponsor වීසා ආරන් දෙන කට්ටිය කාට උනත් කියන්නේ
හරිද, මිනිස්සුන්ට සුරක්ෂිත භාවයයි පඩිය හැමදේම ගැන බලපල්ල. බැලුවි නැතු වුණොතින් උඹලට වීස අරගෙන ගත්ත නම් ප්‍රයිවට් වීස එනවනම් ඒ මිනිස්සු ඒ විදිහ රසන කරනවනම් උඹලට විරුද්ධව මොනම හරි දඩයක් නියම කරන්න තානාපති කර කාර්යාලයට දැඩි බලපෑමක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා අපි. එනවා ඉතින් ඔබතුමයි කියන්න තියෙන්නේ නිලන්ත බ්ලොග්ස් මේ වීඩියෝ කෝල වෙනුවෙන් කතා කරේ. රට එන්න ඉන්න කට්ටියට විශේෂයි, ආපු කට්ටියත් ඉන්න මේ විදියට. ඒදි හැමෝම ෂෙයා කරන්න මොන හරි දෙයක් තුර නිලන්ත බ්ලොග්ස් දුරකථන අංකයට මැසේජ් ආකාරي මැසේජ් එකක් දාන්න කියලා එන්න නිලන්ත බ්ලොග්ස් නිලන්තම.